සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ. තවත් ලස්සන දවසක අපි ස්වාමින් වහන්සේ තුල දැහැන්ගත වෙන මේ මොහොතේදී මට මෙන්න මෙහිම පුංචි දෙයක් මතක් වෙනවා. අපි හැමෝටම අම්මලා තාත්තලා ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා, පූජකවරු ඉන්නවා, කන්‍යා සොහොයුරියෝ ඉන්නවා. ඒ වගේම අපිට ගොඩාක් ආදරය කරන අපිත් එක්ක ගමනක් යන පුද්ගලයෝ ගොඩාරියක් ඉන්නවා. ඉතින් මේ අය අතරින් ගොඩාක් දෙනෙක් හරි පහසුවෙන්ම රැඳවෙන දෙයක් තමයි අපිව රඳවලා තියාගන්නට, එහෙම නැත්නම් අපිට ආදරය කරන්නට කරන දෙයක් තමයි ඒ අය අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා දෙනවා. ඒ අවවාද අනුශාසනා දෙනකොට අපි හිතනවා ඒක තමයි හරිම දේ කියලා අපි ඒක අල්ල ගන්නවා. ඉතින් අපි ඒක පිළිපදින්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි මට මෙන්න මෙහෙම පැත්තකුත් හිතෙනවා. දැන් ඔය අපිට ගොඩාරියක් ආදරය කරන අය කියන දේවල් පිළිපදින්නට ඒ අයටත් පුළුවන් නම් ඇත්තටම මේ ලෝකයේ ජීවත් වෙන අපේ ලෝකයේ අපිට මැරෙන්න ඕනේ ස්වර්ග රාජ්‍යය අත්දකින්නට මේ ලෝකයේ තුල මේ පවුල තුල අපි ඉන්න තැන ඒ ආශ්‍රය තුල අපිට ස්වර්ගීය අත්දැකීම අත්දකින්නට පිටුවහලක් වෙනවා. ඉතින් මට මතකයි කවුරු හරි කීරෝ එක්තරා දවසක අඩුම ගානේ දේශනා කරන ඒ දේශනා ටික හරි මේ ලෝකයේ තුල ඇත්තක් වෙනවනම් මොනතරම් සුන්දරයිද කියලා. ඉතින් ඒ දේ ඇත්තටම ඇයි බැරුවේ යන්නේ කියලා අපි කල්පනා කරලා බැලුවොත් ඒක රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපිට හැමෝටම උවමනාවක් තියෙනවා. යහපත කරන්නට යහපත් වෙන්නට හැමෝම උවමනාවක් තියෙනවා, අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් අපි එක එක්කෙනාගේ සීමා සහිතකම්, අපේ දුර්වලකම්, අපේ ඇදවැටීම් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් එන්න ඒකෙන් විදිනට තමයි අපි සුදු ස්වාමීන් වහන්සේව හොයාගෙන යන්නේ. උන්වහන්සේගේ දෑතට අපි නිරන්තරයෙන්ම නතු වෙන්නේ, සතු වෙන්නේ. උන්වහන්සේ කියන්නේ ස්වාමිනේ අපි වල්ල ගන්න, අපිට උදව් කරන්න, අපිට ඔබ වහන්සේගේ ආදරය දෙන්න සුදු ස්වාමිනේ කියලා. විශේෂයෙන්ම මම හිතනවා අපිට මෙන්න මෙතනදී අවශ්‍ය වෙන්නේ උන්වහන්සේගේ ප්‍රඥාව. උන්වහන්සේගේ ප්‍රඥාවෙන් චූටි බින්දුවක් අපිට ලැබෙනවා නම් අපිට පුළුවන් රත්තරන් අම්මේ තාත්තේ දීපු දේ උන්වහන්සේගේ ඒ ස්වර්ගීය සැපතට මුසු වෙන්නට, නතු වෙන්නට. එහෙම නැත්නම් අපි ප්‍රකාශ කරන පුද්ගලයෙ බවට විතරක් පත් වෙනවා. එහෙමත් නැත්නම් තව පිරිසක් අහගෙන ඉන්න පුද්ගලයෙ බවට පත් වෙනවා. එතකොට අහගෙන ඉන්න කෙනාගේ ජීවිතේට සැපක් වෙන්නෙත් නැහැ, අවශ්‍යතාවෙ උදව්වක් වෙන්නෙත් නැහැ, කියන කෙනාගේ ජීවිතේට උදව්වක් වෙන්නේ නැතු යනවා. ඉතින් ඒක නිසා මේ දෙක සමබරව මේ දෙකම මුණ ගැහෙන්න නම් පණිවිඩයත්, ඒ වගේ පණිවිඩ ලබන්නාගේ ඒ කෙනාගේ හදවතත් යාවෙන්නට නම්, බද්ධ වෙන්නට නම් මේ දෙපැත්තෙම උත්සාහය කියන එක මේ දෙපැත්තෙම පෙන්වන්නට තියෙනවා. ඉතින් ඒක නිසා රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අද වගේ දවසක අපි චුට්ටක් මෙනෙහි කරමු. අපිටත් පුළුවන්ද අපි ප්‍රකාශ කරන ඒ වචන වලින් එක වචනයක් හරි ඒ දවසදී අපි අල්ලගන්න, ඒක සතු කරගෙන ස්වාමිනේ මමත් ආසයි චුට්ටක් හරි වෙනස් පුද්ගලෙක් බවට පත් වෙන්නට. ඉතින් ඒක නිසා මාවත් අද දවසේදී ආශිර්වාද කරන්න සුදෝ ස්වාමිනේ. ඔබ වහන්සේගේ වචනේ ජීවත් කරවන්නට, මම කියන මම අදහන මගේ ප්‍රතිපත්තිය ජීවත් කරවන්නට මට පුළුවන් වෙන්න. ඒතර මගේ තුලින් අනිත් කෙනාට දැනේවි කියනට වඩා සාමාන්‍යයෙන් කියනවනේ අවවාදයට වඩා ආදර්ශ උතුම් කියලා. ඉතින් ඒක නිසා කියනට වඩා අනිත් පුද්ගලයාට දැන වේවි මේ පුද්ගලයා අදහන්නේ මේකයි, මේ පුද්ගලයා ප්‍රකාශ කරන්නේ, දේශනා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ දේ කියන එක අනිත් අයට, අහගෙන ඉන්න අයට, සවන් නැති අයට දැනෙන්නට පටන් ගනීවි. ඉතින් එවැනි හදවතක්, එවැනි අධ්‍යාත්මිකත්වයක් අපි හැමෝටම අද දවසදී ලැබෙන්නට කියලා සුදු ස්වාමීන් වහන්සේ තුළ දැහැන්ගත වෙමු. ඔබ සිල් දෙනාට ජේසුස් ස්වාමීන් වහන්සේගෙන් පිහිටයි.